SLT within online learning saha online working sadaha edahiya nohaki data deemana GB 30 rupiyal 195 GB 100 rupiyal 490 aduma milata wadima data SLT within nava sunlight sakura den dikukal pavatina sakura mal suwandin අද 2020 අගෝස්තු 9 ඉරිදා සිරස්තල මහින්ද සිවවන වරටත් අගමැති දුරේ දියුරුම් දෙයි දේවතා සම්බ සංඝා කැබිනට් මණ්ඩලය 26 කට සීමාවේ දියුරුම් දීම අගෝස්තු 12 වෙනිදා මනෝ ගණේෂ්වන්ගෙන් සජිත් රතු එලියක් වරොන්දු වූ ජාතික ලයිස්තු මන්ත්‍රි දුර නොදුන හොත් මන්ත්‍රීවරු 15ක් සමග ස්වාධීන වේ. ඥානසාර හිමි අපේ ජනබල පක්ෂයෙන් නැති සමයට. එජාප නායකත්වයෙන් ඉවත් වීමට රනිල් තීරණය කරයි. රනිල් වික්‍රමසිංහ නායකතුමා ප්‍රකාශ කරා මම සූදානම් මෙතනින් පිට වෙන්න කියලා. කොවිඩ් නිසා ලැබුණු අතුරු නිවාඩුව අවසන්. සියලු පාසල් හෙට සිට යළි ආරම්භේ. අධ්‍යන කටයුතු අධියර කිහිපයක් යටතේ. අරලගංගිලදී කැබ්‍රතියක් සිසුන් 11ක් යට කරයි. සිසුවෙක් මරුට සිවුදෙනෙකුට අසාධ්‍යයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy Tourism රය හරිම සුමුදුයි. From other Derana. This is Other Derana Late Night Prime. Live from Studio 24 in Colombo. අයබෝන බේක්වන්නේ අද දින රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගින්. අභිනව පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා සිවවන වරටත් අද අග්‍රාමාත්‍ය දුරයේ දියුරුම් දුන්නා. දියුරුම් දීමේ උත්සවය පැවැත්ුණේ සම්බුදු පාපහසලත් කැලණිය පුදබිමේදී. The big story. අග්‍රාමාත්‍ය දුරේ දියුරුම් දීමේ උත්සවය සඳහා මහින්ද රාජපක්ෂ මහතා කැලණිය විහාරස්ථානයේ පැමිණියේ අද උදෑසන 8:30ට පමණ. එවන් විට ඡන්දෙන් තේරිපත් වූ මහජන නියෝජිතයන් විදෙස් ආරාජ්‍ය දමුත්තන් මෙන්ම අතිවිශාල ජනකායක් විහාරස්ථාන පරිශ්‍රය වෙත රැස්ව සිටියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වූයේ ඉන් අනතුරුවයි. කැලණි විහාරස්ථානයේ සූදානම් කළ විශේෂ පීඨිකාවකදී දියුරුම් දීම සිදු වූ අතර පළමුවෙන්ම ජාතක ගී ගායනා කෙරුණා. ඉන්නතුරු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැදේ අභිනව අග්‍රාමාත්‍යවරයා දියුරුම් දීම සුබ මොහොතින් සිදු වුණා. මහින්ද රාජපක්ෂ වන මම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධුරේ කාර්ය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතියට අනුකූලව අවංක යුතුව කරන බවට ගෞරව බහුමානී යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. බාලේන සදා සත්‍ය භවන්තු දේවවතු සම්බ මංගලං සම්බ දේවතා සම්බ සංඝානුභාවේ. දියුරුම් දීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරේ දියුරුම් දුන් සිය වැඩිමල් සොයුරු මහින්ද රාජපක්ෂ මහතාට වැඳ ආචාර දැක්වුවා. අනතුරුව ජනාධිපතිවරයා සහ ග්‍රාමාධිපතිවරයා ආගමික වතාවත්වලට එක් වූ අතර කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොළපිටියේ මහින්ද සංඝරක්ෂිතනා හිමියන් විසින් එම වතාවත් ඉටු කරනු ලැබුවා. ඊවසෙද්දේ භවන්තු තේ ජනාධිපතිවරයා සහ ග්‍රාමාධිපතිවරයා කැලණිය පිවිසුම් දොරටුව අභියසදී රැස්ව සිටි ජනතාවට මෙලෙස සියාචාරය පළ කළා.
තනමතු මග පුදාරක දුන් මව්බිමේ මතු තිර දිනක් මව්බිමේ මතු තිර දිනක් ශිලා මත නොව මහා ජන හද සදාලිය වෙන සටහනක් මහා වංශ කැලණිය විහාරස්ථානයේ සිට අග්‍රාමාත්‍යවරයා අනතුරු පැමිණියේ කොළඹ ගංගාරාම විහාරස්ථානයටයි පොඩි හාමුදුරුවන් වහන්සේ තරම කසිනීපෙන් ඉන්නේ හැබැයි අගමැතිතුමා අග්‍රාමාත්‍ය පදවියට පත්ුණයි කියන ආරංචිය ළඟ ඉන්න අයගෙන් දැනගත්තම සුබ පැතුමක් උන්වහන්සේගේ අතින් අත්අකුරින් ලියලා තිබුණා මම ඒකේ තියෙන්නේ මහින්ද අගමැතිතුමාට ජය සුබ පැතුම් හිතාදර පොඩි හාමුදුරුවෝ ගංගාරාමය කියලා අස්සම් කරලා තියෙනවා මොකටද මේ තුන්වෙනි යුද්ධය ආරම්භ කළා කරගෙන යන පළවෙනි යුද්ධය ජයග්‍රහණය කළා රට බේරා ගන්න දෙවෙනි යුද්ධය කොරෝනා වෛරසය ඒකත් බොහෝ දුරට සමතේකට පත් කරගෙන තියෙන මොහොතක ආර්ථික යුද්ධය සෞභාග්‍යයේ දැක්ම තුලින් ඉස්සරහට ගිහිල්ලා ඒක ජයග්‍රහණය කරා ඉතින් ඒකත් ජයග්‍රහණය කරන්ද ශ්‍රී ලාංකික හැමෝම ඔබතුමත් එක්ක හිටගනී කියන විශ්වාසය අපිට තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විනයෝ නාම සාසනස් ආයය කියලා. විනය තමයි සාසනේ ආයස. විනය යම් දවසක පිරිහෙනවද එදාට සම්බුද්ධ සාසනය විනාශ වෙනවා. ඉතින් අපේ රටේ අපි හිතනවා විනය සකස් කරලා විනය ගරුක රටක් හැටියට ඉස්සරහට යන්නත් අපිට මේක තමයි අවස්ථාව. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ නාරාහෙන් පිට ශ්‍රී අභයාරාම විහාරස්ථානයේ වෙත පැමිණ මහා සංඝ රත්නයේ ආශිර්වාද ලබා ගත්තා. අද ඕන තරම් ඉන්නවා පිටපත්ෙන් යන්නත් ඉස්සරහෙන් යන්නත් මම ඒ නිසා ඔබතුමාට මම තාම කරුණාවෙන් මතක් කරන්නේ මෙන්න මේ ගැලවුම් කාරෙන්ගින් නම් ඔබතුමා පරිස්සම් වෙන්නට ඕනේ එදා ඔබතුමා බලයෙන් සංගල් යන මොහොතේ හදවතේ මිනිස්සු ඈත් වෙලා නැහැ නමුත් වටේ හිටපු අය තමයි පොඩ්ඩක් ඈත් වෙලා අපි කොයි පැත්තද පණින්නේ කොයි පැත්තටද යන්නේ මේවා හිත හිතා තමයි එදා හැම කෙනාම හිටියේ අපේ නමුත් මම කියන ආදත් ඔබතුමාට ඒක අමතක කරන්න නැතුව වටේ ඉන්න ඇත්තන්ගෙන් නම් බොහොම පරිස්සම් වෙන්නට ඕනේ ඉන්නේ නම් ආදරයට නෙමෙයි මොකද්ද ගන්න පුළුවන් මොකද්ද දැහ ගන්න පුළුවන් ගන්න ඕක තත්ත්වෙ ඉන්නේ තමාගේ සහෝදරයත් මුල් කරගෙන මේ රට ගොඩ ගන්නට කියන එකයි මගේ ඉල්ලීම මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය දුරේ දියුරුම් දීම වෙනුවෙන් දිවනේ ප්‍රදේශ රසක අද සැමරුම් සංවිධානය කර තිබුණා නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය අගෝස්තු 12 වෙනිදා මහනුවර ශ්‍රී දළදා මාලිකාවේ මගුල් මඩුවේදී දියුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසනවා. එම අමාත්‍ය මණ්ඩලය කැබිනට් අමාත්‍යවරුන් 26කට සීමා කෙරෙන බවයි වාර්තා වන්නේ. මේ අතර අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයට පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ව නම් කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා. නමවන පාර්ලිමේන්තුවට ඡන්දයෙන් තේරිපත් වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා. ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කවලින් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් තේරිපත් වුණු මන්ත්‍රීවරුන්ගේ නම් මැතිවරණ කොමිසම විසින් අදාළ ගැසට් නිවේදනයට ඇතුළත් කර තිබෙනවා. මෙවර මහමැතිවරණයේදී රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත් වූ මරණ දඬුවමට නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාද මන්ත්‍රීවරයෙක් ලෙසට නම් කරමින් මෙම ගැසට් නිවේදනයට ඇතුළත් කර තිබීමද විශේෂත්වයක්. එමෙන්ම ජාතික ලැයිස්තු මන්ත්‍රීදුර සම්බන්ධ
මෙවර පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද විපක්ෂයේ අසුන් ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිර්දේශ එවලා තියෙනවා පාර්ලිමේන්තුවේ මහලේකම්තුමාට විශේෂ දේ තමයි මුව ආවරණය සෑම විටම පැලඳගෙන ඉන්න ඕනේ. දැන් තවත් විශේෂ කාරණාවක් මෙතනදී කියලා තියෙනවා. මොකද අපේ පාර්ලිමේන්තුවේ ආසන දෙකක් අතරේ මීටරයක්ම නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුව අමතනකොට මුව ආවරණය පැලඳගෙනම තමයි ඒ ඇමතීම කරන්න ඕනේ. මුව ආවරණය ගලවන්න බෑ. ආණ්ඩුවට 145ක් ලැබිලා තියෙනවා රජයට. ඊට අමතරව තව සහය දෙන පක්ෂත් කීපයක් ඉන්නවා. ඒ කියන්නේ 150කට අධික ප්‍රමාණයක් ඉන්නවා. ඒතර අපිට පාර්ලිමේන්තුවේ එක පැත්තක අසුන් ගන්නන්න පුළුවන් 116යි. ඒතර ඉතුරු ප්‍රමාණය අපිට සිද්ධ වෙනවා විපක්ෂයේ සුදුසු තැනක. එක කණ්ඩායමක් වශයෙන් ඒ ජේෂ්ඨතාවය මත අසුන් ගන්නවා. විපක්ෂයේ සේවාව ශක්තිමත්ව සිදු කිරීමට තමන් සූදානම් බව සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඉකුත් මහමැතිවරණයේදී තමන්ට සහය දැක්වූ ජනතාවට සූතිය පළ කිරීම සඳහා අද කෙසල්වත්ත සුචිරිත ශාලාවසලට පැමිණි අවස්ථාවේ ඔහු මේ අදහස් පළ කළා. ඉකුත් මහමැතිවරණයේදී තමන්ට සහයෝගය දැක්වූ මැදකොළඹ ජනතාවට සූතිය පළ කිරීම සඳහා සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ එම ප්‍රදේශයට පැමිණියා. අනතුරුවේ මහතා විහාරස්ථාන කිහිපයක මහා සංග්‍රහණය බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසුව කෙසල්වත්ත සුචිරිත ශාලාවේ පැවති පිළිගැනීමේ උත්සවයකට එක් වුණා. අපි විපක්ෂයේ කාර්යභාරය ශක්තිමත්ව ක්‍රියාත්මක කරමින් මේ රටේ සද් ජාතිකත්ව ප්‍රතිපත්ති තුළ බෞද්ධ තිරිසිඳු නිර්මල නිර්ව්‍යාජ ප්‍රතිපත්ති හරහා ජාතිවාදයේ ජාතිවේදයේ ආගම්වාදයේ ආගම්වේදයේ අන්තවාදයේ ත්‍රස්තවාදයේ සහ මුලින්ම
මුලිනුපුටා දමන්නට අපි විපක්ෂ හැටියට කටයුතු කරනවා ඒ වගේම විපක්ෂ නායක සේවාව නිරතුරුව ජංගම සේවාවක් බවට ජනතාවගේ ජංගම සේවාවක් බවට අපි පත් කළා විපක්ෂයේ ඉන්නකොට අපි වැඩ පෙන්වන්නට යන්නේ කතාවෙන් විතරක් නෙවෙයි අපි ක්‍රියාවෙනුත් මේ ශක්තිමත් ගමනක් අපි ක්‍රියාත්මක කරනවා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තමා තීරණය කර ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සිකුරාදා ප්‍රකාශ කළ බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිරාබේ වර්ධන මහතා අදානවරණ කළා. ඒ මොකදුනේ විශේෂාංකය සමග එක් වෙමින්. එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ දරුණුතම පරාජය පසුගියදා මහමැතිවරණයේදී ලැබීමත් එක්ක අද දවසේදී මොකද වුනේ කියලා අහන්න අපි සම්බන්ධ කරගත්තේ වජිර අභිවර්ධන මහත්මයා ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන්. අතන මොකද වුනේ? එක්සත් ජාතික පක්ෂයට වෙන්න තියෙන දේවල් ඉවරයි. ආයෙත් වෙන්න මෙතනින් එහා දෙයක් නැහැ. පරාජයේ වගකීම සජිත් ප්‍රේමදාස මහත්මයාට විතරක් බාර කළ ඔබතුමාලට අතෝද ගන්න පුළුවන්ද? සජිත් ප්‍රේමදාස මහත්මයා කල්පනා කරේ Tamanට උරුමෙන් අයිති වූ දේ පොලක් හා සමානව නායකත්වය අරගෙන පිටවිය යුතුයි කියලා. മന്ത്രി ආසන ලබා ගන්න පුළුවන් తాවකාලික ව්‍යායාමයක් හැටියට. එක්සත් ජාතික පක්ෂයේ එක മന്ത്രി ධුරයක්වත් දිනා ගන්න නැහැ. ඔවුන් മന്ത്രി ධුර 54ක් දිනා ගන්නවා. එතකොට ජනතාවගේ කැමැත්ත තියෙන ඕන්න නෙමෙයිද? ජනතාවගේ කැමැත්ත දීලා තිබෙනවා. ඒක අපි පිළිගන්න සිද්ධ වෙනවා. සිංහල බෞද්ධ බහුතර බලවේගය නිහඬ වෙලා තිබෙනවා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ. එතකොට ඔවුන් ඔබතුමාලා ගැන කලකිරීම නිසා නෙමෙයිද මේ චන්ද පොලට එන්නේ? පැහැදිලිවම ඔවුන් කලකිරීමක් ඇති වීම සාධාරණයිනේ. මොකද ඔවුන්ට තේරෙන්නේ නැහැ ගෙනියන ප්‍රචාර සහ සත්‍ය වෙනස්. ඔබතුමා පසුගිය වතාවේ 142000ක් මනාප ඡන්ද ගන්නවා. හැබැයි මෙවර මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයම ගාලේ දිස්ත්‍රික්කයෙන් ගන්නේ 18000. හරි. අපිට හරි දේ කළා හරි තැන හිට ගන්නවද? බලය සඳහා හඹා යනවද කියන තීන්දුවනේ ගත යුතු තිබුණේ. ඒකෝර අපි හිට ගන්නවා හරි දේ තියෙන තැන. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයට කවුද පාර්ලිමේන්තුවට යන්නේ? ඉගෙන මට තනි මතයක් ප්‍රකාශ කිරීමේ අයිතියක් නැහැ. නමුත් මට එක දෙයක් කියන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ නායකතුමා ප්‍රකාශ කරා මම දැන් හිටිය ඇති ඒ සඳහා අවස්ථාව ඊළඟ පරම්පරාවට සලස්සන්න ඕනේ කියලා. එතකොට කවුද අක්ල විරාජ් කාර්යවසම් මහත්මයා ඉන්නවා, ඔබතුමා ඉන්නවා, නවීන් දිසානායක මහත්මයා ඉන්නවා. පරාජයට පත් වූ පුජ්‍යලෙකු පාර්ලිමේන්තුවට යවන්නේ නැතුව ඒ සඳහා රජයේ සමග විරුද්ධ පක්ෂයේ සමග සම්බන්ධීකරණය කළ හැකි පුජ්‍යලෙකු යවනවාද කියලා කල්පනා කරලා බැලිය යුතු තිබෙනවා. මෙතරම් දරුණු පරාජයකට ලක් වුණාන් පස්සේ නායකත්වය වෙනස් වෙන්නේ නැද්ද එක්සත් ජාතික පක්ෂය? නායකත්වය වෙනස් වී යුතුයි කියලා නායකතුමා විසින් කල්පනා කරලා තිබෙනවා. එතුමා ප්‍රකාශ කරා කීප විටක් මම සූදානම් මෙතනින් පිට වෙන්න කියලා ඔබට සුදුසු කෙනෙකුට බාර දෙන්න කියලා ඒක පිට වුණේ ගිය සිකුරාදා ජෝස් ප්‍රකාශ කරලා තිනවා මම නායකත්වයෙන් ඉවත් වෙනවා කියන කාරණේ පැහැදිලිවම එනවා මේ නායකත්වයේ කෙසේද වෙනස් කරගන්නේ කියන එක තියලු දෙනාගේ එකඟතාවයකින් පැමිණිය යුතුයි කියලා මම විශ්වාස කරා හැබැයි ඔබතුමාලා අතරත් පොඩි බලපෑරලියක් තියෙනවා මේ නායකත්වයේ දේශපාලනයේ ස්වභාවිකයි නායකතුමා පිටවී යනවායි කියන වදන එතුමාගෙන් පිට වුණාට පස්සේ එතුමාට මම කියලා තියෙනවා මේ පක්ෂය ඉදිරියට ගෙනියන්න මට හැකියාව තිබෙනවා ඒ සඳහා අවස්ථාවක් තිබුණොත් මම කැමැති ඒ වැඩේ කරගෙන යන්න කියලා ඔබතුමාගේ නායකත්ව බලාපොරොත්තුව පිළිබඳව පළමුවරට මාධ්‍ය අද මේ හෙළිදරව් කරනවා හැබැයි නවීන් දිසානායක මහත්මයා රවි කරුණානායක මහත්මයා කලින් ඉඳන්ම මේ පිළිබඳව ප්‍රකාශන ඉක්ුත් කරමින් හිටියා මේ දේශපාලන පක්ෂය බම වෙනස් වෙලා නැහැ වෙනත් දේශපාලන පක්ෂවල මුකු ගහලත් නැහැ සහයෝගය දීලත් නැහැ. එතකොට ඒ අනුව මිනුම් දණ්ඩක් පක්ෂ නායකයා තුල ඇති. ඔබතුමා නායකත්වයට පත් වුණොත් සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක තරඟ කරලා ජයග්‍රහණය කිරීම හැකියාවක් තියෙනවා. සජිත් ප්‍රේමදාස කියන්නේ 아무තු පුජ්‍යලෙක් වෙන්න බෑනේ. ඇල්ෂේෂන් බල්ලන් දාන්න පුළුවන් බලු කූඩු හදලා කවදාවත් මේ රට නිවාස ඉලක්ක සම්පූර්ණ කරන්න බැරි බව ඔප්පු කළා තියෙනවානේ. ඔවුන් නිරන්තරයෙන් කියපු කාරණයක් තමයි ඡන්ද දිනලා අපි සිරිකොත අල්ලනවා. නෑ, ඒ දේශපාලන විනෝදාංශයට කියන කතාවක් නෙවෙයි. ඒ කියන්නේ ඔබතුමාලා එක മന്ത്രി ධූරයෙන් හරි සිරිකොත ආරක්ෂා කරගෙන ඉන්නවා. മന്ത്രി ධූරේ අදාළ වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ. ඒ සමග ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට එන කිසිම මන්ත්‍රීවරයෙකුට ආයේ එක්සත් ජාතික පක්ෂයට එන්න විදියක් නැද්ද? අපෝ පුළුවන්. සිරිකොතට එන්නත් පුළුවන්ද? සිරිකොතට එන්නත් පුළුවන් පක්ෂ සමාජිකත්වයේ අරගෙන කිසි ප්‍රශ්නයක්. අනාගතයේ අනිවාර්යෙන් ඒ සිදු වෙනවා. කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් తాවකාලික අතුරු නිවාඩුවක් ලබා දුන් දිවයිනේ සියලු පාසල් හෙට සිට අධ්‍යන කටයුතු සඳහා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. කෙසේ වෙතත් 5, 11, 12, 13 ශ්‍රේණි හැර සෙසු ශ්‍රේණි සඳහා අධින කටයුතු පැවැත්වෙන්නේ අධියර කිහිපයක් යටතේයි. රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සියල්ල සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශවලට අනුකූලව හෙට සිට නැවත ආරම්භ කරනවා. කෙසේ වෙතත් 5, 10, 11, 12 සහ 13 ශ්‍රේණිවලට පමණක් සතිය දින 5ම පාසල් ව්‍යවෘතව පවතින අතර අනෙක් ශ්‍රේණි සඳහා අධියර කිහිපයක් යටතේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට නියමිතයි.
समस्त शिष्य संख्याव देशीयट अडु पासल सामान्य पारधि दिन पहतुलम पवत्वीमट नियमित अतर शिष्य संख्याव देशीयट वैडि पासल सदहा एक्केक श्रेणीवलट अध्ययन कटयुतु सिदु किरीमट नियमित दिन नाम करति वेनवा सिसुन देशीयट वैडि प्राथमिक पासल सह द्वितीयक पासल वल प्राथमिक अंश सदहा पलम श्रेणी सह पस्वन श्रेणी संदुदा दिनेदित देवन श्रेणी सह पस्वन श्रेणी अंगहरुवादा दिनेदित तुन्वन श्रेणी सह पस्वन श्रेणी बदादा दिनेदित पवत्वन अतर बृहस्पतिंदा सह शुक्रवार दिन वल हतर सह पहयन श्रेणी देकटम अध्ययन कटयुतु पवत्वन बृहस्पति हय सिट नवे श्रेणी दक्वा पासल खाले पेरवर हतईति सिट दहवल एकाई दिह दक्वा वरात्र दहाय सिट दहतुन्वन श्रेणी दक्वा पासल खाले पेरवर हतईति सिट पासवर तुनाई तिह दक्वा पेवत्वेनवा අපි දෙමාපියන්ගෙන් ඉල්ලා හිටිනවා හෙට දින සීලුම දරුවන් පාසල් වලට යොමු කරන්න අපි ක්‍රමවේදයක් මීට කලින් ලබා දී තිබුණා ඒ ක්‍රමවේදය අනුව පාසල ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා ඒ වගේම අපි විදුහල්පතිතුමාලාට සහ පළාත් බලධාරීන්ට දැනුම් දී තිබෙනවා යම් කිසි පාසලක් ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි වුණත් ඔවුන්ට ගුරු සංඛ්‍යාවක් සිටිනවා නම් පාසලේ ඉඩකඩ තිබෙනවා නම් මුළු පන්ති ප්‍රමාණය පටන් ගැනීමට හැකියාවක් තිබෙනවා නම් ඔවුන්ටත් අපි අවසර දීලා තිබෙනවා එම පාසල මුළු ශිෂ්‍යයන්ටම විවෘත කරන්න කියලා 3.30 දක්වා කාලසටහන් හිමි සීලුම ගුරු බවතුන් එම දක්වා පාසල් රැඳී සිටීම අත්‍යවශ්‍ය වෙනවා පාසල තුලදී මුඛාවරණ පැලඳවීම අනිවාර්ය වන්නේ නැහැ නමුත් පැලඳගෙන සිටීම හොඳයි වසර 5කට ආසන්න කාලයක් අක්‍රියව පැවති මත්තල ගුවන් තුඩුපළ ඇමරිකාව සහ යුරෝප රටවලට බාණ්ඩ ප්‍රවාහනය කිරීමේ දැවැන්ත මෙහෙයුම අද ආරම්භ කළා එමිරේට්ස් ගුවන් සේවය සමගින් පාඩු ලැබීම හේතුවෙන් පසුගිය ආණ්ඩුව සමයේ මෙම ගුවන් තුඩුපළ විකිණීමට සූදානම් කර තිබුණා मेरठ देवन जात्यंतर ग्वांतुरुपल लिस मत्तल राजपक्ष ग्वांतुरुपल विवृत करुणे दिदहस दहतुने मार्तु दह अटवनदाय यहापालन आंडु बलेर पेमिनीमेन पसु ग्वांतुरुपले ग्वान बहंड बहलुम संकीर्णे वी गबड़ा किरिमड तीरने करुणे बहु पार्श्ववल विरोधेद नोतकमेन वसर पहाकट आसन्न कालयक अक्रियव पेवति मत्तल ग्वांतुरुपल यलि विशाल कार्यभारयक इटुकले कोविड वसंगतयट कोटु वी सिरि श्री लंकिकयन मेरठट गेन्वा गनीमे मेहेयुम वरदि जुनि सह ලිමාස්වලදී පවනක් ගුවන් ගමන් වාර 70කට අධික ප්‍රමාණයක් හසුරුවමින් මගින් 2500කට අධික පිරිසකට සේවා සැපීමට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තුඩුපළට හැකි වුණා නව සම්දිස්ථානයක් සනිටුහන් කරමින් මත්තල ගුවන් තුඩුපළ මගින් වහණ්ඩ ප්‍රවාහනය කිරීමේ මෙහෙයුම් ආරම්භ වුණේ අද උදෑසනයි මත්තල ජාත්‍යන්තර ගුවන් තුඩුපළෙන් පළමු කාගෝ ගුවන් යානය අද ඇමරිකා එක්සත් ජනපදයේ බලා පිටත් වීමට නියමිතයි එම ගුවන් යානය තුලින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලැබූ ඇඟලුම් ශේෂ්ඨ අදාළ බාණ්ඩ ටොන් 28ක් මෙම ගුවන් යානය මගින් ඇමරිකා එක්සත් ජනපදයට ප්‍රවාහනය කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා ඉස්සරහා වැඩපිළිවෙලත් එක්ක බලද්දී මත්තල ගුවන්තොටුපළ අපි ඉතාමත් ඕනෑකමින් ඩිවලොප් කිරීමට අදිෂ්ඨානය කරගෙන තියෙනවා ලංකාවට පැමිණෙන සියලුම සංචාරකයන්ගේ ප්‍රථම ස්ථානයයි අවසාන ස්ථානයයි මත්තල ගුවන්තොටුපළ කියන එක තමයි අපේ ඉස්සරහා අදිෂ්ඨානය කරගෙන තියෙන්නේ දැන් තවත් පුවත් කිහිපයක් අරණගංගිල බෝගස්හන්දියේ ප්‍රදේශයේදී අමතර පන්ති නිමවි පැමිණෙන සිසුන් 11 දෙනෙකු යට කරමින් කැබ්‍රතයක් දහවණය කිරීමෙන් එක් සිසුවෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා අනතුරින් තුවාල ලැබූ තවත් සිසුන් සිව් දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසු වෙන බවයි අප වාර්තාකරු පැවසුවේ අනතුර සිදු කළ කැබ්‍රත රියදුරු අරණගංගිල පොලිසිය අතරංගොඩගෙන තිබෙනවා හැටන් දන්බා ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක බිත්තිවරලොස්සක් එම ප්‍රදේශයේම පුද්ගලික සොරකම් කරන අයරු පල්ලිය සවි කර තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන් වූ තිබුණා. දමුල්ල සීගිරිය සහ ගලේවිල ඇතුළු ප්‍රදේශ ගණනාවක මෙවර සිදු කෙරුණු දේශීය ලොකුළුණුව ගාව හඳුනාගත් රෝගයක් හේතුවෙන් විනාශ වී යාමේ තර්ජනයකට මුහුණ පාති වෙනවා. මේ හේතුවෙන් ගව ජනතාව ලක් වැත්තේ දැඩි අර්බුදයකටයි. ඒ තරම් පුදුම වේදනාවෙන් කතා කරන්නේ මේ අපිට කිව්වා. බඩ වල අර අල්ලගෙන එස් සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.